දේශනා වෙන්නේ අද දිනේදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ආර්ථික පරිවර්තනීය අනත අනත් කැඩුම්පත පිළිබඳවත් ණය ප්‍රතිව්‍යවහාරයේ නව තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව ආණ්ඩුවක් හැටියට සහ ජනතාවක් හැටියට රටක් හැටියට මුණ දෙන අභියෝගයන් පිළිබඳව. ඇතරම දැන් මේ ආර්ථික පරිවර්තනීය පනත අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. මේ පනත ඉදිරිපත් කරනකොට මේ පනත විශාල පනතක්. මේකේ පළවෙනි පිටුවේම තියෙන මේ පනත ඉදිරිපත් කිරීමේ අරමුණ වල තියෙන්නේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා. ඊළඟට ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටවීම සඳහා. ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය පිහිටවීම සඳහාද ශ්‍රී ලංකා රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද වන පනත් කෙටුපතක් කියලා. දැන් මේක හරි බරපතලයි. මොකද හේතුව දැන් ශ්‍රී ලංකාවේ ජනතාව කිසි කෙනෙක් ලංකාව තුල හෝ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකව කවුරුවක්වත් අපේ රටේ උද්ඝෝෂණ කරේ නැහැ BOI එක අහෝසි කරන්න කියලා. ආයෝජන මණ්ඩලය අහෝසි කරන්න කියලා. අපේ වෘත්තීය සමිතියවත්, පෞද්ගලිකංශයේ සේවකයවත්, කර්මාන්තකරුවන්වත්, ව්‍යාපාරිකයින්වත්, ආයෝජකයින්වත් උද්ඝෝෂණය කරාද පෙළපාලි ගියාද ඊයේ පෙරේදා මේ ආයෝජන මණ්ඩලයේ වැඩක් නැහැ මේක අහෝසි කරන්න කියලා. එහෙම ගියේ නැහැ. කවුරු හරි උද්ඝෝෂණය කරාද අපිට මේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා කාර්යාලයක් දියව් දියව් කියලා. එමනම් කවුරු හරි අපේ රටේ කෑ ගැහුවද ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවක් පිහිටවන්න කියලා. එතකොට අපි දන්නවා අද අපේ රටේ ගොවි ජනතාවගේ වීටික විකුණ ගන්න විදියක් නැහැ. මිනිසුන්ට කන්න බොන්න විදියක් නැහැ. අරේ කරදගොල්ලේ නායයා. මේ ගම් වතුර තියෙනවා. ඒතර මේවා තමයි රටේ තියෙන ප්‍රශ්න. ඒතර විදුලි බල මණ්ඩලය විකුණන්න හදනවා. ලයිට් බිල ගෙවා ගන්න බෑ මිනිසුන්ට. රට ණය වෙලා ණය බේර ගන්න බෑ. හැබැයි හිම තියෙදි දැන් මේ රනිල් වික්‍රමසිංහ අද වෙනදා නැති පාර්ලිමේන්තු දිනයක් ඇඳවලා. අද නියමිත පරිදි පාර්ලිමේන්තුව රැස් වෙන තිබුණේ නැහැ. නමුත් හදිස්සිය පාර්ලිමේන්තුව රැස් කරවලා. දැන් මේ හදිස්සි පනතක් හැටියට පාර්ලිමේන්තුවට ගේනවා මේ ආර්ථික පරිවර්තන පනත. හැබැයි කවුරුත් ඉල්ලපියක් නෙමෙයි. ඊළඟට මේ පනතට විරුද්ධ පාර්ශවයක් වෙනවා නම් දේශපාලන පාක්ෂයක් හරි පුරවැසියෙක් හරි වෘත්තීය සංවිධානයක් හරි වෘත්තීය සමිතියකට හරි අධිකරණයට යන තියෙන දිනවකවානු ගත්තොත් තියෙන ඉතා සීමිත දින ප්‍රමාණයක්. මොකද හේතුව ඊළඟ වෙසක් පොහේට රජයේ නිවාඩු දින එනවා. රජයේ නිවාඩු දින ඉදිරියට තියලා රටේ ජනතාවගේ අවධානය වෙන පැත්තක තියෙද්දී දැන් ආණ්ඩුව කඩිමුටියේ තකහණියේ මේ රටේ ආර්ථිකයට ජාතික ප්‍රතිපත්තියක් කියනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 75ක් තිස්සේ කරන්න අමතක වෙච්ච වැඩක් මේ ඊයේ පෙරේද හදිස්සිය මතක් වුණා වගේ දැන් මේක කියනවා. එකක් ඒ ගේන එකම ඇත්තටම ගත්තොත් අපේ රටේ ජනතාව සැක හිතන්න ඕන දෙයක්. මොකද රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා හවුලේ කවදාවත් මේ තරම් තකහණියේ කඩිමුඩියේ රටට ජනතාවට යහපතක් වෙන දේවල් කරලා නැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඒක නිසා මේ ගැන සාධාරණ සැකයෙන් බලන එක දේශපාලන ව්‍යාපාර වගේම රට ගැන ආදරයක් තියෙන අවංක හැම මිනිසෙකෙම යුතුයකමක් වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ ප්‍රශ්නේ දැන් මේ පනත බලනකොට මේ පනත අර දැන් සිංග්ලිෂ් වලින් තමයි හදලා තියෙන්නේ. අපි සමහර ගෑනු ළමයි කෙල්ල කොල්ලෝ මේ මැසේජ් යවනකොට මැසේජ් යවන්නේ සිංග්ලිෂ් වලින්. ඒ කියන්නේ සිංහලෙන් ලියලා තියෙන ඉංග්‍රීසියෙන්. අඩුතරමේ මේගොල්ලොන්ට තිබිච්ච තකහණිය කොච්චරද කිව්වොත් එහෙම ඉංග්‍රීසි පිටපත සිංහලට පරිවර්තනය කරගන්න හොඳ වචන හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒ වගේ වචන තමයි මේ පනත තියෙන්නේ. දැන් උදාහරණ ගත්තොත් එහෙම 16 වෙනි වගන්තිය තියෙනවා කොමිෂන් සභාව පිහිටවන එක. ඒක තියෙන ඊසි මණ්ඩලය කියලා. ඊසි මණ්ඩලය පිහිටවන. ඒතර ඊසි මණ්ඩලය මොකක්ද දන්නේ නැහැ. මේක තියෙන විදිහට රනිල් වික්‍රමසිංහකට අනුව 16 වෙනි වගන්තිය තියෙන්නේ ඊසි මණ්ඩලය පිහිටවන. තියල් තියෙන්නේ මෙහෙමයි. ඊළඟට තියෙනවා ඊසි මණ්ඩලයේ නියෝජිත වන සෝන්ස් SL සභාපති. මේ සෝන්ස් කියලා කියන්නේ කලාප වෙන්නේ නැති. කලාප SL වල සභාපති එකේ සමාජිකයෙක්. ඒතර සෝන්ස් පිහිටවන. ඊසි මණ්ඩලයේ බීරෝ ඊසි මණ්ඩලයේ කියන එක මං හිතාගත්තා මේ ඇත්තේ ආර්ථික කොමිෂන් එක කියන එක. ඉකොනොමික් කොමිෂන් කියන එක දානවා ඊසි මණ්ඩලයේ කියලා. ඊසි කෑෂ් නම් අපි දන්නවා. අර ඊසි කෑෂ් කියලා යවන්නේ ෆෝන් එකෙන්. ඒතර මේගොල්ලන්ට මේ ඊසි කෑෂ් වගේ තමයි දැන් මේ ආර්ථිකේ විනාශ කරන එක. ඒවට ඒ තරම් සරලව තමයි මේගොල්ලෝ අරන් තියෙන්නේ මේවා. ඒතර මේ මා අනපන සකස් කරන අය අඩුතරමේ මේ තියෙන අඩිමුඩිය කොච්චරද කිව්වොත්. තකහණිය කොච්චරද කිව්වොත් සිංහල ඉංග්‍රීසිවත් හරියට තෝරගෙන නෙමෙයි පනත් පරිවර්තනය කළ තියෙන්නේ. පනත හදලා තියෙන්නේ. රටේ මූලික නීතිය වෙනස් කරන්න යන්නේ. රටේ ආර්ථිකය පිළිබඳ බරපතල පනතක් සාකච්ඡාවට ගන්න යන්නේ. ඒ තරම් හැල්ලු කරලා ඒ තරම් පහළ මට්ටමකට දාන්න. ඊළඟට තව එකක් පිටවන ඉන්වෙස්ට්මන්ට් ශ්‍රී ලංකා ආයතනය. ඉන්වෙස්ට්මන්ට් ශ්‍රී ලංකා ආයතනය මේකේ බරපතල දේ තමයි මේක අපිට හිතන එක වෙලාවකට 47 එක වගන්තිය අනුව මේක ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට වඩා ඉහළින් පිහිටවන ආයතනයක්ද කියලා. මේ පනතට අනුව මොකද ආණ්ඩුවට ඉහළින් පිහිටවන එකක්ද කියලා. මොකද ඉන්වෙස්ට්මන්ට් ශ්‍රී ලංකා ආයතනයේ ඉන්වෙස්ට්මන්ට් SL මණ්ඩලයේ බලතල යටතේ
ඉන්වස්මන් එස්එල් මණ්ඩලයේ බලතල යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙනත් රටවල ආර්ථික සම්මේලනයන්ට සම්මේලනවලට ගිහිලා ශ්‍රී ලංකාවේ අයිතිය වෙනුවෙන් නියෝජනය කරන්න බලයක් මේ ඉන්වස්ට්මන් මණ්ඩලයට දෙනවා. හැබැයි ඒක පිහිටවන්නේ සමාගම් පනත යටතේ. සමාගම් පනත යටතේ පිහිටවන උජ්ජලික සමාගමක් වැනි ආයතනයකට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ බලය ලබා දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හැම දෙයක්ම අයිතියක් හැටියට මුදල් ඇමතිට කැබිනට් එකට දැනට පිහිටවලා තියෙන ආයෝජන මණ්ඩලයට තියෙද්දි ශ්‍රී ලංකාවේ නීති යටතේ තියෙද්දි දැන් තකහණිය කඩිමුඩිය හදිසියේ මේක කරන්නේ උවමනාව තමයි අපි අඳුර ගන්න ඕනම තියෙන්නේ. මොකද අපේ ආචාර්ය හර්ෂණ පැහැදිලි කරා වගේ දැන් රට තියෙන්නේ ජනාධිපතිවරණයක් අභියස. රට තියෙන්නේ ජනමතයේ විමසන මොහොතක. එතකොට ජනමතයේ විමසන මොහොතක රට තියෙද්දි තව මාස 3කින් 4කින් ජනාධිපතිවරණේ කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවම නිශ්චිත ලෙස පැහැදිලි කළ තියෙද්දි රනිල් වික්‍රමසිංහට ජනමරමක් නැති රනිල් වික්‍රමසිංහට මොන බලයක්ද තියෙන්නේ රටේ ආර්ථිකය පිළිබඳව මෙතරම් බරපතල තීරණ ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ගේන්න. ඊළඟට වැදගත් තමයි 3-4 වගන්තිවල මේ පනතේ තියෙනවා ජාතික ප්‍රතිපත්ති දළදේශ නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ණය සේවාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක ඇති කරගත්ත කිවිසුමේම පිටපතක් තමයි මේ පනත. මොකද ජාත්‍යන්තර මූල අරමුදලේ කිවිසුමේ කරුණු පනතකට අඩංගු කරලා තියෙනවා. දැන් එහෙම යොදන්න පුළුවන්ද? ඊළඟට ප්‍රශ්න තියෙන්නේ දැන් 3-4 වගන්තිය යටතේ තියෙන යෝජනා අනුව මේක අපි හිතමු මේක අනුව මේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අනුව දළදේශ නිෂ්පාදනයේ වර්ධනය 2027 වෙනකොට 105ක් දක්වා ළඟා වීම, ඊළඟට 2025 වර්ෂයේ සිට විරකියාව සමබලකායෙන් 105කට අඩු මට්ටමේ ළඟා කර ගැනීම, ආදිවාසී ඉලක්ක තියෙන දේවල් ගෙවීම් ශේෂයේ ජංගම කිනුමේ හිගේ වාර්ෂිකව දළදේශ නිෂ්පාදනයේ 1% නොඉක්මවා යුතු වීම. හරි, දැන් මේවා පනත කරගෙන ලතියෙනවා. මේවා ප්‍රතිපත්ති පනත කරගෙන ආවට පස්සේ හරි මේවා කඩකරෝදින් මොකද දඬන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා බදු පනතක් නම් වෙනත් ඕනම පනත කරන් ඊට පස්සේ පනතේ වගන්ති ඛණ්ඩණය වුණාට පස්සේ ඒ වගකීමට බැඳෙන පාර්ශවයන්ට දඩ ගැහිල්ලක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලියක් තියෙනවා. නීතියක් මේ පන හදන්නේ අපි. එතකොට මේකේ තියෙන මේ සියලු දේවල් ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලයේ කාර්යයක් විය යුතුයි කියලා. මේක අමාත්‍ය මණ්ඩලයේ කාර්යයක්. පහත දැක්වෙන ඉලක්කම ආර්ථිකයේ පරිවර්තන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති පදනම් කර ගැනීම, ආණ්ඩු ව්‍යවස්ථාවේ 43 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ විධානය හා පාලනය භාරව සිටින අමාත්‍ය මණ්ඩලයේ කාර්යයක් විය යුතුයි. හරි, අමාත්‍ය මණ්ඩලයේ කාර්ය කඩ කරොත් මොකද අමාත්‍ය මණ්ඩලෙට වෙන්නේ? දැන් මේ ප්‍රතිපත්ති පනත කරගෙනල්ලා ඒක පනතෙන් ක්‍රියාත්මක වීම කඩ වුණොත් එහෙම මොකද වෙන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ පනතේ නෑ කොතරම්ක්. එතකොට මේක හරි පැහැදිලිව තියෙන්නේ මේක වෙන මුකුත් නෙමෙයි. ජාත්‍යන්තර මූල අරමුදලටත් වඩා ජාත්‍යන්තර මූල අරමුදල වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ කැපවීම පෙනී සිටියෙ. අපිට ප්‍රශ්නයක් තියෙන දැන් ජාත්‍යන්තර මූල අරමුදලේ කිවිසුමේ කොතනකවත් නෑ. ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක ඇති කරගන්නා වූ එකඟතාවයන් ඒ කිවිසුම අනුව ක්‍රියාත්මක වීම රටේ නීතියෙන් පනතක් බවට පත් කරන්න කියලා. හැබැයි එතකොට ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක එහෙම නීතියෙන් එකඟතාවයක් නැති පනතක් බවට පත් වෙන්න ඕනේ, පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ කියලා එකඟතාවයක් නැති දෙයකට කවුද එකඟ වුණේ? කොහොමද එකඟ වුණේ? ජාත්‍යන්තර මූල අරමුදලුත් අපිට පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේක ජාත්‍යන්තර මූල අරමුදල ඉල්ලීමක්ද? එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල අරමුදල වෙනුවෙන් ජාත්‍යන්තර මූල අරමුදලට වඩා රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂලගේ කැපවීමේ, පේවීමේ, පෙනී සිටීමේ කැමැත්තද කියලා. මේ ඒ කැමැත්තද මේ ප්‍රකාශයට පත් කරන්නේ? අපි ඔබටත් වඩා ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ඉස්සර තිබුණ අර යටත් විජිත කාලේ අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් අපේ සමහර කළු සුද්ධන් හැටියට මෙහි පාලනය ගත්ත අය ඒගොල්ලන්ටත් වඩා ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී හිටියා. එහෙම යුගයක් ඉතිහාසයේ තිබුණා. මේ රනිල් වික්‍රමසිංහ වල අද පෙනී ඉන්නේ ඒ වගේමද? IMF එකට IMF එකටත් වඩා වැඩියෙන් කැප වෙලා අප වෙලා පෙනී ඉන්නවද කියන එක තමයි අපිට පැහැදිලි කරගන්න ඕනම තියෙන්නේ. මොකද ඒ තරම් මේ IMF කිවිසුම නීතිය බවට පත් කරගන්න IMF කිවිසුම ඒ වගන්ති මේක ඇතුළට ගේන්න රනිල් වික්‍රමසිංහ වලදී විචුවම නාම මොකද්ද කියලා. මොකද හේතුව මේක හරහා පෞද්ගලික අංශයේ විශාල අර්බුදයකට යනවා. අපේ ව්‍යාපාරිකින් අර්බුදයකට යනවා. කර්මාන්තකරුවන් අර්බුදයකට යනවා. මොකද මෙතනදී ආයෝජන මණ්ඩල පනත යටතේ පෞද්ගලික අංශයේ සේවකින් තිබිච්ච වරප්‍රසාදයන් අයිතීන් සම්පූර්ණ පැත්තකට ගිහිල්ලා ආයෝජන මණ්ඩලයටත් වඩා එහා ගියපු ලිබරල් කරණයක්, නිදහස් කරණයක් මේ පනත යටතේදී දැන් හදා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ රජයේ සියලුම ව්‍යාපාර කටයුතු වලින් අයින් වෙන්න ඕන, රජයේ කටයුතු වලින් අයින් වෙන්න ඕනේ කියලා කියන සමගි ජන බලවේගී රනිල් වික්‍රමසිංහ අලියා නම් අලිබාගේ පක්ෂේ, සජිත් ප්‍රේමදාසගේ අලිබාගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මොකක්ද නැහැ මේ පනතට දාලා. මොකද ඒගොල්ලෝ ඉන්නේ මේක තව ලියන්න ඕන කියලානේ. ඒගොල්ලෝ කියන්නේ රනිල් වික්‍රමසිංහ අපි කියපු නිසා තමයි ජාත්‍යන්තර මූල අරමුදලට ගියේ. රනිල් වික්‍රමසිංහ දැන් අපේ වැඩ පිළිවෙල තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒක නිසා දැන් අපිට දැනගන්න කැමතියි අලිබාගේ පක්ෂයේ අයගේ ස්ථාවරය මොකද මේ පනත සම්බන්ධයෙන්. මොකද ඒගොල්ලොන්ගේ බ්ලූ ප්‍රින්ට් කතාවේ තියෙන යෝජනා මාලාවල අනුව ගත්තොත් රනිල් වික්‍රමසිංහගේ මේ ග්‍රීන් ප්‍රින්ට් එකේ වැඩ පිළිවෙලට කොහෙත්ම විරුද්ධ වෙන විදියක් නැහැ. පාර්ලිමේන්තුවේදී අපි බලාපොරොත්තු වෙන බලාගෙන ඉන්න ඒක නිසා මේ ජාත්‍යන්තර මූල අරමුදල නීත්‍යානුකූල කරන, ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකකින්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා පැත්තකට දාන,
රටේ නීතියට වඩා උඩින් ඉන්වෙස්ට්මන්ට් මණ්ඩලයක් ව්‍යාපාර සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා රටට ගේන, ඒ වගේම මේ ඊසි මණ්ඩලයට ආණ්ඩුවේ ඕනෑම ආයතනයක නියෝජිතයින්ගේ පළාත් පාලන ආයතනයක මණ්ඩලයක අධිකාරියක ආණ්ඩුවේ ඕනම නිලතලයක් දරන කෙනෙක්ගේ වාර්තා කැඳවන්න පුළුවන්, ලේකන කැඳවන්න පුළුවන් බලයක් දෙන ආණ්ඩුවට වඩා ඉහළින් ඉන්න මේ ඊසි මණ්ඩලය ගැන, ඉන්වෙස්ට්මන්ට් සමාගම ගැන අලිබාගේ පක්ෂේ සජිත් මහත්තයාගේ ස්ථාවරය මොකද්ද කියලා අපි දැනගන්න කැමතියි. මොකද ඒගොල්ලෝ එක එක වෙලාවට එක එක කතා කියන නිසා විශේෂයෙන්ම අලියාගේ වැඩපිළිවෙලට අලිබාගේ පක්ෂේ ස්ථාවරය දැනගන්නත් රටේ ජනතාව කැමති වෙයි. මොකද පාර්ලිමේන්තුවේදී අපි හිතන විදිහට සජිත් ප්‍රේමදාස ඇතුළු මේ മന്ത്രി කණ්ඩායමට මේ පනතට නම් විරුද්ධ වෙන විදියක් නැහැ. සමහරවිට රනිල් වික්‍රමසිංහ සජිත් මහත්තයාගේ ස්ථාවරය මොකද්ද කියලා හෙලිදරව් කරගන්න මේ පනත පාර්ලිමේන්තුවේ ගෙනාවා දන්නෙත් නැහැ. මොකද ඒ තරම් මේක සම්පූර්ණයෙන්ම ලිබරල් කරනය කරන, ආර්ථිකයේ සම්පූර්ණම විවෘත කරන, ආර්ථිකයේ හිම්බිඩින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදියට නීති රීතියක් බවට පත් කරන පනතක්. මොකද ජනාධිපතිවරණ කටමුල තියාගෙන ජනමතයක් විමසන අවස්ථාවකදී ජනවරමක් උරගා බලන ජනතාව ලෑස්තිවල ඉන්න වෙලාවක මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්න අපේ රටේ කිසිම වෘත්තීය සමිතියක් කිසිම ජන ප්‍රජාවක් උද්ඝෝෂණ කරෙත් නැහැ, ඉල්ලීම් කරෙත් නැහැ. මම දන්න තරමට, අපි දන්න තරමට ව්‍යාපාරික සංසද චේම්බර් ඔෆ් කොමර්ස් ඒ කිසිම දෙයකින් මෙවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. මෙවැනි ඉල්ලීමක් ජාතික වාණිජ මණ්ඩලය හෝ කර්මාන්ත වාණිජ මණ්ඩල හෝ ව්‍යාපාරික සංසදයන්ගෙන් හෝ රටේ පෞද්ගලිකංශයෙන් හෝ නැතුව තියෙද්දි මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගෙනීමේ අභිලාෂය මොකද්ද කියන එක පිළිබඳව රනිල් වික්‍රමසිංහත්, ඒ වගේම මෙවැනි මේ පනතට තමන්ගේ පක්ෂ හැටියට අලිබාගේ පක්ෂ ස්ථාවරය මොකද්ද කියන එක පිළිබඳවත් රටට පැහැදිලි කළ යුතුයි කියලා තමයි අපේ ස්ථාවරයේ. අපි මේ පනතට විරුද්ධයි. ඒ විරුද්ධ වගේම මේ පනතෙන් පීඩාවට පත් වෙන සියලුම ජන කොටස් එක්ක මේකට එරෙහිව කටයුතු කරනවා. අපි මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු පවරන්න ලෑස්ති. මේ පනත අද පාර්ලිමේන්තුවට හෙටපොතකට ඉදිරිපත් වුණාට පස්සේ ඒ සඳහා අපි අධිකරණයට යනවා. වෘත්තීය සමිතියත් එක්කත් අපි අධිකරණයට යනවා. අපට පුළුවන් උපරිම ආකාරයේ ජනමතයක් මේ වෙනුවෙන් හදනවා. විශේෂයෙන් අපි රටේ ජනතාවටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙනුත් මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා හිටිනවා මේ පනතට විරුද්ධව ඔබගේ රටේ පුරවැසියෙක් හැටියට ඔබගේ ප්‍රශ්න කිරීම කරන්න කියලා.